ආයුබෝවන් දරුවනි අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය ගිනුම් කරණය 10 ශ්‍රේණිය ගිනුම් කරණය පස්වන ඒකකයේ සම්බන්ධ අපි මීට කලින් වීඩියෝ මගින් පැහැදිලි කළා ඔබට ගිනුම් කරණය පළවෙනි ඒකකයේ ඔබගේ 10 ශ්‍රේණිය ව්‍යාපාරහ ගිනුම් කරන අධ්‍යයනය පොතෙහි 4 වෙනි ඒකකයේ ගිනුම් කරණය හැඳින්වීම පිළිබඳ එම ඒකකය යටතේ අප සාකච්ඡා කළා ගිනුම් කරණය කියන්නේ මොකද්ද ඒ වගේම ගිනුම් කරණේ ප්‍රධාන අරමුණු ගිනුම් කරණේ උප අරමුණු මොනවද කියන කාරණය ඒ වගේම ගිනුම් කරණේ ප්‍රභේද පිළිබඳව ඒ වගේම ගිනුම් කරණේ මූලික අංග වත්කම් වගකීම් හිමිකම් ආදායම් සහ වියදම් පිළිබඳව අපි පැහැදිලි කිරීම කළා අප අද දවසේදී එම කරුණු පිළිබඳ අවබෝධයක් සමග ඔබගේ පෙළපොතේ 5 වෙනි එකකය ගිනුම් කරන සමීකරණය පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම ඒකකය යටතේ ඔබට මෙන්න මෙම හාන ගිනුම් කරන සමීකරණය අපි මූලික වශයෙන් හැඳින්වීම කරනවා මොකද්ද ගිනුම් කරන සමීකරණය කියන්නේ ඒ වගේම ගිනුම් කරන සමීකරණය ගොඩනගෙන ආකාරය පිළිබඳව මේකකේ තුලින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ සමීකරණය අපිට පුළුවන් ප්‍රසාරණය කර පෙන්වන්න ගිනුම් කරන සමීකරණය ප්‍රසාරණය කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ව්‍යාපාරයක හටගෙන ගනුදෙනු හා සිද්ධි ඒ කියන්නේ ගිනුම් කරන යෙදවුම් කියලා අපි වට කියන්න පුළුවන් මේ ගිනුම් කරන යෙදවුම් නිසා ව්‍යාපාරේ වත්කම් වගකීම් හිමිකම් විනාශ වෙන්නේ කොහොමද ඒ කියන්නේ ගනුදෙනුවක දිත්ත බලපෑම සිද්ධ වෙන ආකාරය පිළිබඳව මතක් කිරීමක් අපි මෙව එකකින් බලාපොරොත්තු වෙනවා එතකොට ඊට අමතරව ඒ ගිනුම් කරන යෙදවුම් ගිනුම් කරන සමීකරණය කෙරෙහි ඒ ගොඩනගනලද ගිනුම් කරන සමීකරණය කෙරෙහි කොයි ආකාරයකද බලපාන්නේ කියන කාරණය පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒත් එක්කම ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ හිමිකම වෙනස් වෙන බලපාන ගනුදෙනු සම්බන්ධව මෙන්න මේ කරුණු පිළිබඳව ඔබගේ දැනුමට කරුණු කීපයක් එකතු කරන්න තමයි අපි අද දවසේ සූදානම් වෙන්නේ දරුවනේ අපි මුලින්ම බලමු ගිනුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාරයක් සතුව විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි අයිතිකරු ව්‍යාපාරයට යොදවන දේවල් නැත්නම් ව්‍යාපාරයක අයිතිකරු විසින් ව්‍යාපාරට සපයන දේවල් අපි කිව්වා ඒ ව්‍යාපාරේ වත්කම් විදිහට සලකන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරයක් සතුව පවතින සියලුම සම්පත්. එතකොට ව්‍යාපාරයක තියෙන මේ සම්පත් අයිතිකරු විතරක් නෙමෙයි ව්‍යාපාරයට යොදවලා තියෙන්නේ. දැන් ව්‍යාපාරවලට අයිතිකරුට අමතරව විවිධ බාහිර පාර්ශ්වයන්ගෙන් අපි ලබාගත් අපි ණය පදනම් මත ලබාගත් සම්පත් ව්‍යාපාරයේ සතුව පවතින. එතකොට මේ ව්‍යාපාරයක් සතුව පවතින මේ සම්පත්වලට විවිධ පාර්ශ්වයන් හිමිකම් කියනවා. එතකොට මේ සමීකරණයක් ගොඩනගනකොට මට මුලින්ම පැහැදිලි කරන්න පුළුවන් ව්‍යාපාරයක් සතුව පවතින සම්පත් සහ එම සම්පත් සැපයූ පාර්ශවයන්ට ඒ සම්පත් සම්බන්ධයෙන් ඇති අයිතිය
අතර සම්බන්ධතාවය පෙන්눔 කරන ගණිතමය ඉදිරිපත් කිරීම තමයි කිනුම් කරන සමීකරණය කියලා කියන්නේ. මම නැවත පැහැදිලි කිරීමක් කරන්නම්. ව්‍යාපාරයක් සතුව පවතින සම්පත් සහ ඒ සම්පත් සම්බන්ධයෙන් ඇති අයිතිය අතර සම්බන්ධතාවය පෙන්눔 කරන ගණිතමය ඉදිරිපත් කිරීම. මේකට අපිට කියන්න පුළුවන් ගිනුම් කරන සමීකරණය කියලා. එතකොට දැන් අපි මුලින්ම බලමු මේක මේ සමීකරණය කොයි විදිහකට ගොඩනගන්නේ කියලා. මේ සමීකරණය ගොඩනගෙන ආකාරය ගත්තහම ව්‍යාපාරයක අයිතිකරු පමණක් ව්‍යාපාරයට සම්පත් යොදවා ඇති අවස්ථාවක මේ සමීකරණයේ තියෙන විචල්‍යයන් දෙකයි. එතන මේ ඒ විචල්‍යයන් දෙක යොදලා අපි සමීකරණය ගොඩනැගුවොත් අපිට මෙන්න මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. එක පැත්තක දැන් මේ සම්පත් අපි හඳුන්වන්නේ ව්‍යාපාරයක වත්කම් හැටියට. එතකොට ඒ සම්බන්ධයෙන් අයිතිකරුවන්ට තියෙන අයිතිය අපි හඳුන්වන්නේ හිමිකම හැටියට. ඒ නිසා අපිට පුළුවන් ව්‍යාපාරයක ඒ සමීකරණය වත්කම් සමානයි හිමිකම. වත්කම් සමානයි හිමිකම ලෙස අපිට ගොඩනගා ගන්න පුළුවන්. දැන් එතකොට අපිට පේනවා එක පැත්තකින් නියෝජනය වෙනවා ව්‍යාපාරයේ සතුව පවතින වත්කම් වල වටිනාකම. අනෙක් පැත්තෙන් නියෝජනය වෙනවා ඒ වත්කම් සපයපු අයිතිකරුවන්ට ඒ සම්බන්ධයෙන් තියෙන හිමිකම. එතකොට හැම විටම වත්කම් වල අගය අයිතිකරු යදු ඒ හිමිකමට සමාන වෙනවා. දැන් අපි පුංචි උදාහරණයක් අරන් බලුවොත් අයිතිකරු විසින් රුපියල් ලක්ෂ 5ක් මුදලින් ව්‍යාපාරයට යෙදුවා කියලා. එතකොට බලන්න ව්‍යාපාරය කරන මුදල් කියන්නේ වත්කමක්. අපි දන්නවා වත්කම් ගැන අපි ඉගෙන ගත්තා. එතකොට මේ මුදල් කියන වත්කම ලක්ෂ 5කින් මෙතන වැඩි වෙනවා. ලක්ෂ 5කින් මේ වත්කම් පැත්තේ මේ මුදල් කියන වත්කම නිසා වැඩි වෙනවා. එතකොට මේ යොදවලා තියෙන්නේ ව්‍යාපාර අයිතිකරු. එතකොට අයිතිකරුට මේ ලක්ෂ 5 සම්බන්ධ අයිතියක් තියෙනවා. ඒක යාගේ හිමිකම. ඒ නිසා හිමිකම වැඩි වෙනවා ලක්ෂ 5ක්. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති යම් අයිතිකරු විසින් ව්‍යාපාරයට ඔහු විසින් ව්‍යාපාරට වත්කම් සපයලා තියෙන අවස්ථාවකදී මේ සමීකරණය තුළ මේ බලපෑම ඇතිවන ආකාරය. එතකොට එක පැත්තකින් වත්කම් වැඩි වුණා ඊට සමාන ප්‍රමාණයකින් ඔහුගේ හිමිකම වැඩි වුණා. එතකොට දැන් අපි ඒ ගත්ත එක නිදසුනක්. ඒ කියන්නේ අයිතිකරු පමණක් ව්‍යාපාරට සම්පත් සපයලා තියෙන අවස්ථාවකදී කොයි ආකාරයකද සමීකරණය ගොඩනගින්න කියන කාරණා. දැන් අපි බලමු ව්‍යාපාරයක මේ වත්කම් සියල්ල සපයලා තියෙන පාර්ශවයන් ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. පාර්ශව දෙක. එතකොට එක් පාර්ශවයක් අපි හඳුන්වන ව්‍යාපාර අයිතිකරු කියලා. සම්පත් සපයපු එක් පාර්ශවයක් තමයි අයිතිකරු. අයිතිකරු හෝ අයිතිකරු ව්‍යාපාරයකට වත්කම් සපයපු එක පාර්ශවයක් තමයි ඒ ව්‍යාපාරයේ අයිතිකරු. අනෙක් පාර්ශවය තමයි ඒ බාහිර පාර්ශවය. බාහිර පාර්ශවය ව්‍යාපාරයක වත්කම් සම්බන්ධයෙන් හිමිකම් දක්වන පාර්ශව දෙකක්. එක පාර්ශවයක් අයිතිකරු හැටියට සලකන්න පුළුවන්. අනිත් පාර්ශවයේ බාහිර පාර්ශව හැටියට සලකන්න පුළුවන්. එතකොට මේ වත්කම් සම්බන්ධව අයිතිය ව්‍යාපාර දෙපාර්ශවයක් ඉන්න බව අපිට මින් පැහැදිලි වෙනවා. එතකොට වත්කම් සම්බන්ධයෙන් අයිතිකරුවන්ට තියෙන අයිතිය
අපි හඳුන්වන්නේ හිමිකම නැත්තම් ප්‍රාග්ධනය හැටියට. එතකොට වත්කම් සම්බන්ධව බාහිර පාර්ශවයන්ට තියෙන අයිතිය අපි හඳුන්වන්නේ වගකීම් හැටියට. දැන් ඒ අනුව අපිට පුළුවන් මේ වත්කම් සමානයි හිමිකම් කියලා දුන්න මේ සමීකරණය අපිට ප්‍රසාරණය කරන්න ඕන. මේ හිමිකම කියන එක අපිට හිමිකම් පාන පාර්ශව දෙකක් ඉන්න නිසා කොටස් දෙකකට බෙදලා පෙන්නුම් කරන්න පුළුවන්. එවිට මේ සමීකරණය මෙන්න මේ ආකාරයට නිරූපණය වෙනවා. වත්කම් සමානයි හිමිකම ධන වගකි. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ව්‍යාපාරයක වත්කම් සම්බන්ධයෙන් හිමිකම දක්වන පාර්ශව දෙකක්. ව්‍යාපාර අයිතිකරුගේ හිමිකම අපි එතන හිමිකම කියලා හැඳින්නුවා. නැත්තම් තනි පුද්ගල ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ගත්තහම ප්‍රාග්ධනය කියලා එක හඳුන්වන්න පුළුවන්. එතකොට බාහිර පාර්ශව සම්බන්ධව තියෙන හිමිකම අපි වගකීම් කියලා හැඳින්නුවා. ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා ව්‍යාපාරයක මූලික ගිණුම් කරන සමීකරණය ගොඩනගා ගන්න. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. දැන් ඔබට පැහැදිලි ව්‍යාපාරයක ගිණුම් කරන සමීකරණය ගොඩනැගුණේ කුමන ආකාරයකටද කියන එක. ඊතර මේ හැම විටම අපිට පේන දෙයක් තමයි මේ සමීකරණය තුළ වත්කම් වල අගයට හැම විටම හිමිකම් සහ වගකීම් කියන මේ විචල්යන් දෙකේ එකතුව සමාන වීම සිද්ධ වෙන්න අවශ්‍යයි. මේ සමීකරණය අපිට විභාගවලදී ලැබෙන ආකාර කිහිපයක් තියෙනවා. විභාගවලදී ලැබෙන්න පුළුවන් ආකාර කිහිපයක්. දැන් අපි බලමු මේ සමීකරණය ඉදිරිපත් කරන්න පුළුවන් විවිධ ආකාර කිහිපයක්. මේ සමීකරණය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් දැන් මේ එක විදිහක්නේ. මේක එක ක්‍රමයක්. තව අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ වත්කම් කියන වත්කම් සමාන හිමිකම් ධන වගකීම් කියන එක මෙන්න මෙහෙම පුළුවන්. දැන් අපි ගමු වත් අපි උදාහරණයක් ගමු. හිමිකම කියන හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම. මේ උඩ සමීකරණයම අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ විදිහට. හිමිකම කියන පිළිතුර ගන්න පුළුවන් වත්කම් වල එකතුවෙන් වගකීම් වල එකතුව අඩු කළා. දැන් අපි මේ සමීකරණය තව ආකාරයකට ඉදිරිපත් කරමු. වගකීම් සමානයි වත්කම් ඍණ හිමිකම්. වගකීම් කියන පිළිතුර ලබා ගන්න පුළුවන් අපිට ව්‍යාපාරයක තියෙන වත්කම් වල එකතුවෙන් හිමිකම් වල එකතුව අඩු කළා. එතකොට අපිට පෙනී යනවා මේ සමීකරණය විභාගවලදී ලැබෙන්න පුළුවන් ආකාර කිහිපයක් පවතින බව. දැන් අපි මෙම තොරතුරු සම්බන්ධව පුංචි උදාහරණ කිහිපයක් අරගෙන බලමු. මේ සමීකරණයට ඒ ගනුදෙනු කොයි ආකාරයකද ඇතුළත් කරන්නේ කියන එක. දැන් අපි බලමු මේ දීලා තියෙන සරල උදාහරණ දෙක ඇසුරින් අපි අර ඉගෙනගත්ත ගිණුම් කරන සමීකරණය තවදුරටත් පැහැදිලි කරගන්නේ කොහොමද කියන එක. දැන් ඔබට පේනවා මෙතන අපි දාලා තියෙන ඔය කතා කරපු සමීකරණය ඉදිරිපත් කළ හැකි ආකාර කිහිපයක්. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ අරගෙන හිස්තැන්
පිරවීම සඳහා මේ අභ්‍යාසය අපි දැන් ඉතාම සරල එකක් නමුත් අපිට විභාගෙදී එන්නේ මේ මේ වගේ මේ මට්ටමේ ඉතාම සරල අභ්‍යාස නෙවෙයි ගනුදෙනු වල දිත්ත බලපෑම කොයි ආකාරයට සමීකරණයට ගලපන්නේ කියන කාරණය තමයි විභාගෙට අහන්න නමුත් අපි බලමු මේ සමීකරණය අවබෝධ කර ගැනීම සඳහා මෙවැනි අභ්‍යාසයක් දෙකක් අරගෙන ඒක සම්පූර්ණ කරන ආකාරය මොකක්ද කියන්නේ ඉතින් මෙතනදී අවබෝධ කර ගන්න අවශ්‍යයි මේ සමාන සලකුණු අපි දාලා තියෙන මේ සමීකරණ හැම එකකම මේ සමාන ලකුණෙන් එක පැත්තක තියෙන විචලනයන් වල එකතුවට අනෙක් පැත්තේ තියෙන විචලනයන් වල එකතුව හැම විටම සමාන වෙන්න අවශ්‍යයි ඉතින් ඒ නිසා දැන් ඔබට හිතන්න පුළුවන් ඔබ බලන්න මේ හිස්තල් කොයි විදිහටද සම්පූර්ණ කරන්නේ දැන් මෙතන වත්කම් අපි තාම මුල් මට්ටමේ දුන්නු සමීකරණෙත් එක්ක හිතුවොත් එහෙම වත්කම් සමානයි මොකද්ද හිමිකම් එහෙනම් මෙතන පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් වත්කම් සමානයි හිමිකම් නැත්තම් හිමිකම් වත්කම් සමානයි හිමිකම් දැන් බලන්න මේ දෙවෙනි සමීකරණය වත්කම් සමානයි එතකොට මේ දෙකක එකතුවක් දැන් බාහිර පාර්ශවයන් සපේපු වත්කම් සම්බන්ධව තියෙන අයිතිය තමයි මෙතන වගකීම් කියලා අපි දක්වලා තියෙන්නේ එහෙනම් මෙතෙන්ට මොකක්ද දෙන්න ඕන අයිතිකරුවන් විසින් වත්කම් සපේීම සම්බන්ධව ඔවුන්ට පවතින අයිතිය ඒ අපි කියනවා හිමිකම කියලා හිමිකම එහෙනම් බලන්න දෙවෙනි සමීකරණයේ වත්කම් සමානයි හිමිකම ධන වගකීම් දැන් අපි බලමු මේ තුන්වෙනි සමීකරණය සහ හතරවෙනි සමීකරණය ගත්තාම මං අර උඩ සමීකරණ පොඩි වෙනසක් එතන කරලා තියෙන්නේ මේ හිමිකම කියන පිළිතුර අපිට එන්නේ දැන් වත්කම් වල මුළු එකතුවෙන් බාහිර පාර්ශ්වයන්ගේ හිමිකම වන වගකීම් වගකීම් ප්‍රමාණය අඩු කළාම තමයි අයිතිකරුගේ හිමිකම ඉන්නේ අර සමීකරණයක සම්පූර්ණයි හිමිකම සමානයි වත්කම් වලින් වගකීම් අඩු කළ පසු ලැබෙන අගය දැන් බලන්න මේ මෙතන වත්කම් වලින් අඩු කරන්න තියෙන අපිට බලාපොරොත්තු වෙන පිළිතුර වගකීම් වගකීම් කියන පිළිතුර ලැබෙන්න නම් වත්කම් වල එකතුවෙන් අයිතිකරුගේ හිමිකම අයිතිකරුගේ හිමිකම අඩු කරන්න වත්කම් වල එකතුවෙන් මුළු එකතුවෙන් අයිතිකරුගේ හිමිකම අඩු කළාම බාහිර පාර්ශවයන්ගේ හිමිකම වල වගකීම කියන පිළිතුර ලැබෙනවා. ඉතින් විභාග වලදී අපිට ඉතාම සරලව මේ හිස්තල් පිරවීමේ අභ්‍යාසයක් අපිට දුන්නොත් මෙන්න මේ විදිහට අපිට ඒවා සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. අපි බලමු තවත් නිදසුනක් අරගෙන මේ සමීකරණය සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන එක. දැන් මෙතන අපි දක්වලා තියෙනවා හිස්තල් පුරවන්න. ඒතකොට සමීකරණය වෙනස් කරලා අපි දුන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් හැටියට එතකොට පළවෙනි ගනුදෙනුව බලන්න වත්කම් වල මුළු වටිනාකම අපි දක්වලා තියෙනවා රුපියල් 750,000යි එතකොට වගකීම් ප්‍රමාණය දීලා තියෙනවා රුපියල් 250,000යි එහෙමනම් අපිට හිමිකම කොච්චරද කියන එක හොයාගන්න පුළුවන් මම කියවනේ අර සමාන ලකුණෙන් එක පැත්තක තියෙන අගය අනෙක් පැත්තේ තියෙන අගයන් වල එකතුවට සමාන වෙන්න ඕන කියන එහෙනම් මෙතන එන්න ඕන උත්තරය තමයි ₹5,00,000 මෙතන පිළිතුර ₹5,00,000යි එතන වත්කම් ₹750,000යි හිමිකම ₹5,00,000යි වගකීම් ₹250,000යි එතන ₹5,00,000යි ₹250,000 එකතු කරගත්තාම මේ පැත්තේ එකතුව ₹750,000ක් වෙනවා වත්කම් වල එකතුව ₹750,000ක් වෙනවා එතකොට සමීකරණය දෙපැත්ත සමාන වෙනවා අපි බලමු තවත් උදාහරණයක් අරගෙන දැන් මෙතන ඔයාලට පේනවා වත්කම් වල වටිනාකම දීලා තියෙනවා ₹8,00,000 හැටියට එතන හිමිකම පෙන්නලා තියෙනවා ₹5,00,000 කියලා මෙතන ₹8,00,000යි මෙතන හිමිකම ₹5,00,000යි එහෙමනම් වගකීම් කොච්චරද කියලා අපි අහන්නේ ඉතාම පහසුයි මෙතෙන්ට ₹3,00,000
लक्ष इत लक्ष पहाय लक्ष वत्म वटना लक्ष अटक अभी बल तवा निज सुनागन मे समीकरण संपूर्ण करे तुंगे समीकरण मे वत्मल वटना हिमिकम्मल अगे दील दिन रुपया तुण लक्ष मनस्दाहर इवगेम वकम वटना दील दिन रुपया हयलक्ष मनस्दाहल इतने मेदक इकतम एक सामनो वत्मल रुपया लक्ष दहाय मिथन वटनाक लक्ष दहाय लक्ष दहाय अलगट बलमु हतरवेणी समीकरण कोई आकार विशदाने वत्मल मिथन हार लक्ष स्वरूपी कथाकर समीकरण तुनट वा यम किसी विनसाबट पेन वैति मुखद हेतु वकल अदय वैडी इतने वत्म वल इकतुनत्वला वैडी अतः इधर लक्ष्य किंग वैडी यह मनान इतने ज्यादा गणित में शिल्प क्रम या कभी अनुगमन एक रण सिद्ध है ना मैं तो ना ऋण भी लेता हूँ प्रायोगिक एक नवेन्न बुलवा नमूद तभी दिलीपात की रीम है तो रूम जानी में संधा मम्मी जिसे सुन दे मैं मिथेन टे हेमनं दान नवेन्ने ऋण लक्ष्य दान ऋण लक्ष्य इतने एक वड़ा सुधुसु ऋण लक्षण दान वड़ा वाराहंग ने तुले ये रुपया लक्ष्य आप इतने पेन दान पुला दें वाले पेन लक्ष्य पन लक्ष्य मनस्दा है मेरे ने लक्ष्य आटो कला मैं तेरे वाद कम मले को तू हार लक्ष्य मनस्दा हक के लिए ना पेन दें अभी ताव सारल अभ्यास देखा कि वाले पेन नो अभी समीकरण ने पीने पर ताव दोड़ा तो बोलेंगे दयनुम अवबोधे वैडी करा जानना वास्तव में ये जो सुन देगा तो हम इधर पेन भी अभी मीला का खोटा सिंह बलापुरुत्व इन्हीं मैं खता कर रहा हूँ वातकम समान है हिमिकम दाना वाकीम के मैं समीकरण है आपने विभाग वाले दी पहुँगी वासर वाला भी बलापुहा भी देखा मैं ऐसे हम अवस्था वाले का प्रसार नहीं कर लेती है यह मना आप ये लगता है बालमु प्रसार ने कल गिनुं करना समीकरण ने किया ने मुकाद नेता गिनुं करना समीकरण ने प्रसार ने कर दाप करने कोई आकार इधर की रकार ने मीला का पटसे अभी बात दें गिनुं करना समीकरण ने पटसे अभी कतार कर बु वक्कम समान है हिमिकम दन वाकीम के समीकरण ने ये समीकरण ने तुला पावती ना ये वक्कम हिमिकम वाकीम के नमे फाद थावतुर टा विस्तरात्मक आयुरीपात समीकरण समीकरण නිදසුන් අභ්‍යාස සහ අනිකුත් අභ්‍යාස ගත්තාම පහුගිය වසරවල විභාගෙට දීලා තිබිච්ච අභ්‍යාස ගත්තාම අපිට පේනවා වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියලාම නෙමෙයි ඒ ඒ ඒ පද තවදුරටත් විස්තරාත්මකව දැක්වෙන අයුරින් තමයි සමීකරණය ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතින් ප්‍රසාරණය කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා දැන් මම මෙතන උදාහරණ වශයෙන් මම පැහැදිලි කිරීමක් මෙතන කළා දෙන්නේ අපි බලමු දැන් වත්කම් කියලා මේ මූලිකාංගය ගත්තාම ඒක අපිට ප්‍රසාරණය කරන්න පුළුවන් එක විදිහක් තමයි ඔයාලා කලින් ඉගෙනගෙන තියෙනවා මේ ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් හැටියට එහෙම සමහරක් විට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් අපිට ගොඩක් වෙලාවට එන්නේ ඒ රටාවට නෙමෙයි අර වත්කම් වල නම් දැන් මෙතන මම එක උදාහරණයක් ගත්තා ඉඩම් සහ ගොඩනැගිලි එතකොට බාණ්ඩ තොගය ඊළඟට ණය ගැතිය ඊළඟට මුදල් එතකොට ඉදම්මා ගොඩනැගිලි ධන බඩු තොගය ධන ණය ගැතිය ධන මුදල් කියලා අර වත්කම් වෙනකොට ඒ විදිහට සමීකරණෙ එන්න පුළුවන් එතකොට දැන් මේ ඉදම්මා ගොඩනැගිලි වෙනුවට මෙතෙන්ට කාර්ය උපකරණ කියලා දාන්න පුළුවන් යන්ත්‍ර උපකරණ කියලා එන්න පුළුවන් මෝටර රථ කියලා එන්න පුළුවන් ඒ වගේ වෙනස් වෙන්න පුළුවන් इधर बाढ़ तो बहुत
අභ්‍යාස වල තියෙන්න පුළුවන් වෙළඳ ව්‍යාපාර වල එතකොට ණය ගැතියු නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ කියලා දෙන ඉන්න පුළුවන් මුදල් ශේෂය වගේම තව ඉන්න පුළුවන් බැංකු ශේෂය කියලා ඒ නිසා මේ මේ තියෙන විශ්ලේෂණාත්මක අපි දක්වමු මේ කරුණ තවත් වෙනස් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් එතකොට නිදසුණක් විදිහට තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ දැන් ඊළඟට බලන්න මේ හිමික බොහෝ විට ඔබට දෙන සමීකරණවල හිමිකම විස්තරාත්මකව දක්වන ආකාරයට බොහෝ විට සමීකරණ ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් ඔබගේ දැන ගැනීම සඳහා මම මෙතන හිමිකම කොහොමද ප්‍රසාරණය කරලා පෙන්වන්නේ කියන එකට ආකාර දෙකක් මෙතන දක්වලා තියෙනවා. අයිතිකරු යෙදු ප්‍රාග්ධනය ඒකට දැන් අපි දන්නවා ව්‍යාපාරයක ලාභ උපයලා තිබුණොත් ඒක එකතු කරන්න එපා. ඒතර යෙදු ප්‍රාග්ධනය දන ලාභය අයිතිකරුගේ පෞද්ගලික ගැල්ලි තිබ්බොත් ඒක අඩු කරන්න පුළුවන්. ඒ නිසා යෙදු ප්‍රාග්ධනය දන ලාභය වෙන ගැල්ලි කියලා එතන ගන්න පුළුවන්. දැන් ඊළඟට බලන්න මේ හිමිකම පෙන්වන්න පුළුවන් තවත් ආකාරයක් මම මෙතන දැම්මා. අර ලාභය කියන එක ඇති වෙන විදිහ උගලු ඉගෙන ගන්න තියෙනවා ආදායම් වලින් වියදම් අඩු කරලා. ඒ නිසා යෙදු ප්‍රාග්ධනය දන ලාභය කියන වෙනුවට ආදායම් ඍණ වියදම් මේක ප්‍රතිපල ගලපන්නේ ඍණ ගැනීම. ඉතින් මේ ආකාරයට සමීකරණය අපිට තවදුරටත් විශ්ලේෂණය කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ඊළඟට බලමු මේ වගකීම්. ඊළඟ විචල්ලේ වගකීම් කියන එක ප්‍රසාරණය කරන මම ආකාර දෙකක් මෙතන ඔබට දක්වලා තියෙනවා. එක විදිහක් තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙනගත් වර්ගීකරණය ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් හැටියට මේ වගකීම් වර්ග කරන්න පුළුවන්. නමුත් ඔබට බොහෝ අවස්ථාවලදී සමීකරණ දෙනකොට මේ ආකාරයෙන් නෙවෙයි අපි දෙවෙනි ආකාරය ගත්තොත් ඒ විදිහට බොහෝ වෙලාවට විභාගයට ආවා. ඒ කියන්නේ වගකීම් වෙනුවට අපිට දෙන්න පුළුවන් බැංකු ණය දන ණය හිමියෝ දන බැංකු අයලා. නැත්තම් බැංකු ණය දන ණය හිමි විතරක් ගොඩක් වෙලාවට දීලා තියෙනවා. එහෙම නැත්තම් බැංකු ණය දන උකස් ණය දන ණය හිමියෝ දන බැංකු අයලා. ඉතින් ඒ වගේ මේ වගකීම් මේ ආකාරයට අපිට විස්තරාත්මකව පෙන්වන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබට මම මේ පෙන්වුම් කළේ මේ ගිණුම් කරන සමීකරණයේ තියෙන මේ පද කොයි ආකාරයටද විස්තරාත්මකව දක්වන්නේ කියලා. ඉතින් මේ 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 පද ඔක්කොම එකට එකතු කරගෙන අපිට ප්‍රසාරණය කරපු ගිණුම් කරන සමීකරණයක් මෙන්න මේ ආකාරයෙන් නිර්මාණය කරගන්න පුළුවන්. මේ අපි යටින් දැම්මා ඒ තියෙන කරුණු පද නම් කරගෙන උදාහරණයක් විදිහට කාර්යාල උපකරණ ධන අර වත්තම් කියන එක වෙනුවට මේ අපි මෙන්න මේ විදිහට ගත්තා. කාර්යාල උපකරණ ධන බඩුතොගය ධන ණයගැතියෝ ධන මුදල්. එතකොට මේ ටික ඔක්කොම මේ වත්කම් කාර්යාල උපකරණ කියන්නේ වත්කමක් බාණ්ඩ තොගය කියන්නේ වත්කමක් ණයගැතියෝ කියන්නේ වත්කමක් මුදල් කියන්නේ වත්කමක්. එතකොට වත්කම් වෙනුවට මේ විදිහට දෙන්න පුළුවන් සමානයි. ඊට පස්සේ මෙතෙන් අපිට ගන්න පුළුවන් මේ දැන් හිමික මෙතෙන් ගන්න පුළුවන් හිමික හිමිකම ධන ණය. එතකොට ප්‍රසාරණය කිරීමක් කරලා තියෙන මෙතන හිමිකම තියෙන ඊට පස්සේ වගකීම් වෙනුවට ණය හිමියෝ කියලා අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. අපි එතකොට දැන් මේ කතා කරලේ මේ කොටසින් ගිණුම් කරන සමීකරණය කොයි ආකාරයකද ප්‍රසාරණය කරලා දක්වන්නේ කියන එක. අපි ඊළඟට බලමු දැන් මේ ගිණුම් කරන සමීකරණයේ තියෙන මේ වත්කම් හිමිකම් වගකීම් කියන මේ මේ පද කෙරෙහි ව්‍යාපාරයක තියෙන ගනුදෙනු නැත්නම් ගිණුම් කරන යෙදවුම් වල දිත්ත බලපෑම මේ ගනුදෙනු වල දිත්ත බලපෑම වත්කම් වලට වගකීම් වලට හිමිකම් වලට බලපාන ආකාරය පිළිබඳව අපි නිදසුන් කිහිපයකින් ඊළඟට සලකා බලමු. ව්‍යාපාර ගනුදෙනු කිහිපයක් අරගෙන ඒවා ව්‍යාපාරේ වත්කම් හිමිකම් වගකීම් කෙරෙහි ඇති කරන දිත්ත බලපෑම කොයි ආකාරයේද කියන එක මේ උදාහරණ කීපය ඇසුරින් අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න දරුවනි මේ අපි උදාහරණ කීපයක් අපි අරගත්තා. මේ උදාහරණ අරගෙන බලමු මේ ගනුදෙනුක මේ දිත්ත බලපෑම. මේ දිත්ත ස්වરૂපය කොයි විදිහකටද මේ වත්කම් වලට වගකීම් වලට හිමිකම් වලට බලපාන්නේ කියලා මොකද මේක අපි දැනගන්න ඕනේ කියන්නේ අපි ගිණුම් කරන සමීකරණයට මේ ගනුදෙනු වල දිත්ත බලපෑම ඇතුළත් කරන ආකාරය තමයි අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි දත් එක උදාහරණයක් තමයි මේ අයිතිකරු ප්‍රාග්ධනය මුදලින් යෙදීම.
අයිතිකරු ව්‍යාපාර ප්‍රාග්ධනය මුදලින් යෙදුවාම දැන් අර වත්කම් වගකීම් හිමිකම් කියන මේ විචලනයට කොයි විදිහටද බලපාන අපි දන්නවා ව්‍යාපාරය කියන්නේ වෙනමම ඒකකයක් අයිතිකරු කියන්නේ ව්‍යාපාරයෙන් බැහැර වෙනම ඒකකයකට සලකන්නේ එතකොට ව්‍යාපාරේ මුදල් කියන වත්කම වැඩි වෙනවා මම මෙතන මෙහෙම කියන්නම් මුදල් වත්කම මෙතන මේ මේ ගනුදෙනු නිසා ව්‍යාපාරේ මුදල් වත්කම වැඩි වෙනවා මුදල් වත්කම වැඩි අයිතිකරු ප්‍රාග්ධනය මුදලින් යෙදීම නිසා ව්‍යාපාරේ මුදල් වත්කම වැඩි වෙනවා ඒත් එක්කම තව පැත්තකින් බලපුවාම ඔහු විසින් ප්‍රාග්ධනය ලෙස මේ මුදල් යෙදීම නිසා ප්‍රාග්ධන හිමිකමක් වැඩි වෙනවා දෙවෙනි කාරණය මම මෙතන දාන්නම් ප්‍රාග්ධන හිමිකම ප්‍රාග්ධන හිමිකම වැඩි වෙනවා ප්‍රාග්ධන හිමිකම වැඩි මෙන්න බලපෑම් දෙක අයිතිකරු ප්‍රාග්ධනය මුදලින් යෙදීම නිසා ව්‍යාපාර මුදල් වත්කම වැඩි වෙනවා ඒත් එක්කම ප්‍රාග්ධනය කියන හිමිකමත් වැඩි වෙනවා අපි තව නිදසුණක් අපි අරන් දිනනවා බැංකුවෙන් ණය මුදලක් ගැනීම දැන් බැංකුවෙන් ණය මුදලක් ගත්තාම ඒත් ව්‍යාපාරට මුදල් ලැබීමක් සිද්ධ වෙන්නේ එහෙනම් මෙතන අපිට දාන්න පුළුවන් මුදල් වත්කම මුදල් වත්කම වැඩි වෙනවා ව්‍යාපාරේ මුදල් කියන වත්කම වැඩි වෙනවා මුදල් වත්කම වැඩි වෙනවා බැංකුවෙන් ණය මුදලක් ගත්තාම බැංකු ණය කියන්නේ වගකීම. ඒතර බැංකු ණය කියන වගකීමත් වැඩි වෙනවා. එහෙනම් අපි දෙවෙනි කාරණේ දාන්න පුළුවන් මේ විදිහට බැංකු ණය වගකීම වැඩි. මේ දෙකම වැඩි වෙනවා. බැංකු ණය වගකීම වැඩි වෙනවා. අපි තවත් නිදසුණක් අරගෙන බලමු. මේ ගනුදෙනුක දිත්ත බලපෑම තේරුම් ගැනීම සඳහා දැන් ව්‍යාපාරයේ මුදල් තැන්පත් කොට බැංකු ජන්දම ගිණුමක් ඇරඹීම දැන් අයිතිකාරයා තමන්ගේ ව්‍යාපාරයේ දෙන මුදලින් කොටසක් වාණිජ බැංකුවක තැන්පත් කරලා ජන්දම ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. ඒතර දැන් මේ මුදල් තැන්පත් කළ ජන්දම ගිණුමක් ආරම්භ කළාම ව්‍යාපාරයේ තියෙන මුදල් අඩු වෙනවා. ව්‍යාපාර නමින් බැංකු ජන්දම ගිණුමේ තියෙන මුදල් වැඩි වෙනවා. මුදල් කියන්නේ තුවත්කමක්. බැංකු කියන්නේ තුවත්කමක්. ඒතර බැංකු වත්කම වැඩි වෙනවා මුදල් වත්කම අඩු වෙනවා. අපි මේ විදිහට දාගමු. මෙතන දාගමු. බැංකු වත්කම වැඩි. බැංකු වත්කම වැඩි. ඊළඟට මුදල් වත්කම අඩු වෙනවා. මුදල් වත්කම දැන් අපි ගනුදෙනු තුනක් අරගෙන ඔයාලට පෙන්නුවා මේ ගනුදෙනුවක දිත්ත බලපෑම කොයි ආකාරයකට සිද්ධ වෙන්නේ කියලා. අපි තවත් නිදසුණක් අපි අරගෙන බලමු. මම මෙතන දැම්ම මේ නැවත විකිණීම සඳහා වෙළඳ භාණ්ඩ තොගයක් ණයට ගත්තාම ඇති කරන දිත්ත බලපෑම මොකක්ද කියන එක. භාණ්ඩ තොගයක් ණයට ගත්තාම ව්‍යාපාරේ බඩු තොග කියන වත්කම එතකොට වැඩි වෙනවා. ව්‍යාපාරේ භාණ්ඩ තොග කියන වත්කමක් ඒක වැඩි වෙනවා. එතන ණයටනේ අරන් තියෙන්නේ ණයට ගත්තාම ණය හිමියෝ කියන්නේ වගකීම ණය හිමි කියන වගකීමත් වැඩි වෙනවා ඒක අපිට මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්න ඕනේ බාණ්ඩ තොග වත්කම වැඩි බාණ්ඩ තොග වත්කම වැඩි වෙයි ඊළඟට නයර්ණ ආරම්භි ඉනිසා ණය හිමි වගකීම වැඩි දැන් ඔබට පේනවා මම ගනුදෙනු හතරක් ගත්තා මේ එක එක ගනුදෙනු නිසා ව්‍යාපාරයේ ඒ වත්කම් වලට ඒ වගේම වගකීම් වලට හිමිකම් වලට කොයි විදිහටද ඒක බලපාන්නේ කියන එක අපි තව මෙතන නැතුව අපි තවත් නිදසුන් දෙකක් විතර අපි අරගෙන බලමු. දැන් අපි හිතමු යම්කිසි වියදමක්. වියදමක් මුදලින් දැරුවොත් මොකද වෙන්නේ? වියදමක් මුදලින් දරපුවාම එතකොට වියදම් නිසා අයිතිකරු හිමිකම අඩු වෙනවා. ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන් එතකොට අයිතිකරුගේ හිමිකම නැත්තම්
ප්‍රාග්ධන හිමිකම අඩුවේ ඒ වියදම් මුදලින් දරපුවා මුදල් කියන වත්කම අඩුවේ කියලා ගන්නවා. හොඳයි දැන් අපි මේ ගනුදෙනු කීපය තුලින් ඔබට පැහැදිලි කරලා දුන්නේ මේ ව්‍යාපාරයක ඇතිවන ගනුදෙනු හේතු කොටගෙන අර සමීකරණයට බලපාන වත්කම් වගකීම් සහ හිමිකම් කෙරෙහි ඒ ගනුදෙනුවේ දිත්ත බලපෑම ඇති වෙන්නේ කොයි ආකාරයේද කියන කාරණය. අපි මීළඟට සලකා බලමු ව්‍යාපාරයක ඇතිවන ගිණුම් කරන යෙදවුම් ගිණුම් කරන සමීකරණයට බලපාන්නේ කොහොමද කියන එක. දැන් දරුවනේ මේ ව්‍යාපාරයක හටගෙන ගනුදෙනු මේ ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියන මේ සමීකරණයට ඇති කරන දිත්ත බලපෑම මේ ආකාර කිහිපයකට සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සිද්ධ වෙන ව්‍යාපාර ගනුදෙනු අනුව මේ වත්කම් වලට හිමිකම් වලට වගකීම් වලට බලපාන රටා කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද මේ ගනුදෙනු නිසා ඇති කරන මේ බල කියන්නේ සමීකරණයට කොයි විදිහටද මේ බලපාන්නේ කියන කාරණය අපි සංකේතාත්මකව බලමු. දැන් ගනුදෙනුවක් නිසා ව්‍යාපාරයේ වත්කමක් වැඩි වෙලා ඊට සමාන ප්‍රමාණයකින් හිමිකම් දරුවනේ වැඩි වෙන්න පුළුවන්. ගනුදෙනුවක් නිසා වත්කමකුත් වැඩි වෙනවා ඒකට සමාන ප්‍රමාණයකින් හිමිකම් වැඩි වෙනවා. එවැනි අවස්ථාවකදී ව්‍යාපාරයේ වගකීම් වලට කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අපි තව ගනුදෙනුවක් නිසා බලමු මේ සමීකරණයට කොයි විදිහටද ඒ බලපෑම ඇති වෙන්නේ කියන එක. දැන් මේකේ අනිත් පැත්ත අපිට කියන්න පුළුවන් නේද? දැන් ගනුදෙනුවක් නිසා වත්කමක් වැඩි වෙනවා වගේම වත්කමක් අඩු වෙනවා. වත්කමක් අඩු වෙලා ඊට සමාන ප්‍රමාණයකින් අයිතිකරුගේ හිමිකම අඩු වෙන්න පුළුවන්. එවැනි ගනුදෙනු අපි දැනගන්න ඕනේ. මම මේ හැම බලපෑමකටම අදාළ ගනුදෙනු අපි ඊළඟට සාකච්ඡා කරමු. එතකොට තවත් අපි බලමු බලපාන ආකාරයක් උදාහරණයක් විදිහට ව්‍යාපාරයක හටගැනන ගනුදෙනුවක් හේතු කොටගෙන ව්‍යාපාරයේ වත්කමක් වැඩි වෙන්න පුළුවන් හිමිකම් වලට බලපෑමක් නැතිව වගකීමකුත් ඒකම සමාන ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. උදල වත්කමක් වැඩි වෙලා ඊට සමාන ප්‍රමාණයකින් වගකීමක් වැඩි වෙන්න පුළුවන්. දැන් ඊළඟට අපිට පුළුවන් ඒකෙම අනිත් පැත්ත කතා කරන්න. ඒ කියන්නේ ගනුදෙනුවක් හේතුවෙන් ව්‍යාපාරයේ වත්කමක් අඩු වෙනවා ඊට සමාන ප්‍රමාණයකින් ව්‍යාපාරයේ වගකීම් අඩු වෙන්න පුළුවන් ගනුදෙනුව නිසා. ඉතින් එවැනි අවස්ථාවක හිමිකමට බලපෑමක් නැතුයි. එතකොට තව අපි ගත්තොත් එහෙම තව ඇති වෙන්න පුළුවන් රටාවක් තමයි ව්‍යාපාරයක ගනුදෙනු හේතු කොටගෙන ව්‍යාපාරයේ එක වත්කමක් වැඩි වෙනවා. එතකොට ඊට සමාන ප්‍රමාණයකින් තවත් වත්කමක් අඩු වෙන්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවකදී හිමිකම් වලට බලපෑමක් නැහැ. ඒ වගේම වගකීම් වලටත් බලපෑමක් නැහැ. තවත් අපි රටාවක් බලමු. මේ ගනුදෙනු නිසා ඇති වෙන්න පුළුවන් දිත්ත බලපෑම් දැන් ව්‍යාපාරයේ වත්කම් වලට කිසිදු බලපෑමක් නැතිව ගනුදෙනුවක් හේතු කොටගෙන ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වෙලා මේ වගකීම අඩු වෙන්න පුළුවන්. එහෙම ගනුදෙනුත් තියෙනවා. එතකොට හිමිකම වැඩි වෙනවා අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා වගකීමක් අඩු වෙන්න පුළුවන්. තවත් අපි බලමු වෙන්න පුළුවන් විදිය. දැන් ව්‍යාපාරයේ වත්කම් වලට කිසිදු බලපෑමක් නැහැ. එතකොට දැන් මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ගනුදෙනුවක් නිසා අයිතිකරුගේ හිමිකම අඩු වෙලා වගකීමක් වැඩි වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට ව්‍යාපාරයක හටගන්න ගනුදෙනු ගිණුම් කරන සමීකරණයේ කෙරෙහි දිත්ත බලපෑමක් ඇති කරන රටා ගණනාවක් තියෙනවා. ඉතින් අපිට විභාගෙට මේ බලපෑම් වලට ලක් වෙන ගනුදෙනු තමයි
ගිනුම් කරන සමීකරණය තුලින් අපිට විසඳන්න බොහෝ විට පහුගිය වසරවල දීලා තියෙනවා අපිට ඉදිරියේදී ලැබෙන්න පුළුවන් ඉතින් මේක අපි බලන්න ඕනේ දැන් මේ බල දැන් වත්කමක් වැඩි වෙලා හිමිකමක් වැඩි වෙන විදිහේ ගනුදෙනු මොනවද ව්‍යාපාරයක ඇති වෙන්නේ එතකොට ඒ වගේම වත්කමක් අඩු වෙලා හිමිකමක් අඩු වෙන ගනුදෙනු මොනවද ව්‍යාපාරයක් තුල ඇති වෙන්නේ ඒ වගේම වත්කමක් වැඩි වෙලා වගකීමක් වැඩි වෙන විදිහේ ගනුදෙනු මොනවද වත්කමක් අඩු වෙලා වගකීමක් අඩු වෙන ගනුදෙනු මොනවද එක වත්කමක් වැඩි වෙලා ඊට සමානව තව වත්කමක් අඩු වෙන්නේ මොන විදිහේ ගනුදෙනු නිසා එතකොට අයිතිකරුගේ හිමිකම වැඩි වෙලා ව්‍යාපාරයේ වගකීම් අඩු වෙන්නේ කොයි ආකාරයේ ගනුදෙනු හේතුවෙන්ද එතකොට අයිතිකරුගේ හිමිකම අඩු වෙලා වගකීමක් වැඩි වෙන්නේ මොන විදිහේ ගනුදෙනු නිසා ඉතින් මේවා අපි දැනගන්න ඕනේ මොකද මේ ගනුදෙනු දැනගත්තේ නැත්නම් අපිට සමීකරණ විසඳන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඉතින් ඒ නිසා අපි උදාහරණයක් ඇසුරින් ඊළඟට බලමු මේ බලපෑම් ඇති මේ ਦਿੱත්ත බලපෑමට ලක් වෙන ගනුදෙනු සඳහා නිදසුන් කොයි විදිහටද ඉදිරිපත් කරන්න කියන එක